ගරු ස්වාමීන් වහන්ස මේ ලෝකේ සංඝයාට දෙන දාන අතර උතුම්ම දාණය නිරෝධ සමාපත්තිය නැගී සිටින ස්වාමින් වහන්සේට දෙන දාණයද ස්වාමින් වහන්ස එහෙමද මේ ලෝකේ තියෙන සංඝයාට දෙන දාන අතර ශ්‍රේෂ්ඨම දාණය තමයි නිරෝධ සමාපත්තියට සමවැදිලා අවදි වෙන්න ආ වූ රහතන් වහන්සේ නමකට දෙන දාණය දැන් වරක් කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියට සමවැදිලා නිරෝධ සමාපත්තිය නැගිටලා එයා කල්පනා කරනවා මට මේ තියෙන ශ්‍රේෂ්ඨම දාණය කවුරු දුප්පත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා එතකොට දුප්පත් කෙනෙකුට දෙන්න ඕනේ කියලා හිතාගෙන කාශ්‍යප මහරහතන් වහන්සේ දෙතීන ගෙවල් ලොකු ලොකු ගෙවල් පහු කරගෙන දුගී ප්‍රදේශයක් කරා යනවා මේක දකිනවා දිව්‍යාංගනාව කට්ටිය දිව්‍යාංගනාව ටික කල්පනා කරනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා ඉන්නේ අපි දානි දෙන්න ඕනේ කියලා දිව්‍යාංගනාව පේලියට ඉඳගෙන දානි පූජා කරන්න හදනවා කාශ්‍යප මහරහතන් වහන්සේ පිළිගන්නේ ඔබලා පිනෙන් ඉහෙලයි ඔබලාට මේ අවස්ථාව මට දෙන්න අවශ්‍ය නැහැ තේරෙනවද පිළිගන්නේ නැහැ දිව්‍යාංගනාව දිව්‍ය තලයට ගිහිල්ලා අඬාඬා ඉන්නකොට සක්‍රයා මේක දැකලා අහනවා ඔබලා අය අඬන්නේ කියලා එතකොට මේ දිව්‍යාංගනාව කියන බලන්න දෙවිතුමනි අපි කාශ්‍යප මහරහතන් වහන්සේට දානි පූජා කරන්න ගියා නිරෝධ සමාපත්තිය නැගිටින වෙලාවේ කාශ්‍යප මහරහතන් වහන්සේ දානි පිළිගත්තේ නැහැ ඔබලාට පින් තියෙනවා මම මේ දුගී තැනකට යන්නේ කියලා ගියා ඒ වෙලාවේ සක්‍රයා කියනවා හරි ඉන්න මම දානි පූජා කරලා පෙන්නන්නම් කියලා සුජම්පතිත් අරගෙන වහාම එනවා මනුස්ස ලෝකෙට තේන්න ඇවිල්ලා දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ වඩින මගේ එක්තරා තැනක දුප්පත් පැලක් මවාගෙන තේරෙනවද අර නූල් කටින කෙනෙක් හැටියට අර දුප්පත් වේශයක් මවාගෙන හිඟන වේශයක් වාවගෙන දෙන්න ඉඳගෙන ඉන්නවා ඉඳවිල්ල දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ වඩිනවා වඩිනකොට මේ දුප්පත් පැල දකින්න දෙකලා හිතනවා කාශ්‍යප මහරහතන්සේ මේ අයට නම් මට දාන දෙන්න සුදුසු අය මේ අයට උපකාර කරන්න ඕනේ කියලා දැන් කාශ්‍යප මහරහතන් වහන්සේ ගිහින් අර දුප්පත් පැල ඉදිරියේ හිටගෙන ඉන්නවා වැඩ ඉන්නකොට දැන් එතන දැන් ඉන්නේ කවුද සක්‍රයා හිඟන වේශකෙන් තමයි ඉන්නේ සක්‍රයා ඇවිල්ලා අහනවා අනේ කාශ්‍යප මහරහතන් වහන්සේ ඔබ වහන්සේ කොහි වඩින ගණන්ද හුඟා දවසකින් ඔබ වහන්සේවත් දැක්ක නැහැ එහෙම කියලා බොරුවක් එහෙම කියලා ඊට පස්සේ ගෙනල්ලා දානි පූජා කරනවා දෙන්න පූජා කරද්දී කාශ්‍යප මහරහතන් වහන්සේට අර දිව්‍ය ඕජාවේ සුවඳ දැනෙනවා දිව්‍ය ඕජාවේ සුවඳ දැනනකොට කාශ්‍යප මහරහතන් වහන්සේට සැක හිතෙනවා සැක හිතලා දිවසින් බලනවා කවුද මේ සක්‍රයයි සුජම්පති ඒ වෙලාවේ අහනවා කාශ්‍යප මහරහතන් වහන්සේ සක්‍රය ඔබ ඇයි මාව රැවැට්ටුවේ කියලා ඔබ ඇයි මාව රැවැට්ටුවේ කියලා අහනවා ඒ වෙලාවේ සක්‍රයා කියනවා කාශ්‍යප මහරහතන් වහන්සේ මට දන් දෙන්න අවශ්‍යයි මට පින් අවශ්‍යයි බුදුරජාණන් වහන්සේගේ කාලයේ මේ කාලයේ පින් කරපු මේ ගිහි පිරිස් දැන් දිව්‍ය තලයේ සෞඛ්‍යය ඇවිල්ලා ඉපදිලා තියෙනවා මේ චූල රත මහා රත කියනා වූ දෙවිවරු ඇවිල්ලා ඉපදිලා තිනෝ ඒගොල්ලෝ හරීම ආලෝකවත් ඒගොල්ලෝ හරීම ශස්ත්‍රීකයි මට බයයි ඒගොල්ලෝ මාව පරාද කරයි කියලා ඒ නිසායි මටත් දන් දෙන්න ඕනේ කාශ්‍යප මහරහතන් වහන්සේ මට කියන්න මම වංචාවෙන් තමයි දන් දුන්නේ නමුත් මේ දාණය මහත්ඵලද මහානිසංසද කියලා කියන්නේ කියනවා මට වෙන දෙයක් නම් වැඩක් නැහැ කියලා එතකොට කාශ්‍යප මහරහතන් වහන්සේ කියන සක්‍රිය ඔබ වංචාවෙන් දන් දුන්නත් මේ දාණය මහත්ඵලයි මහානිසංසයි කියලා. එතකොට මේ කියලා සක්‍රයා එච්චරයි අහන්නේ අහසට පැන නැගිලා ගාතාවක් කියාගෙන තමයි කෞසිසාවට වඩින්නේ. ඒ වගේ මේ නිරෝධ සමාපත්තියේ සමවැදිලා නැගිටින්නා වූ අවදි වෙන්නා වූ රහතන් වහන්සේට දෙන දාණය සංඝයා අරමුණු කරගෙන දෙන දාණයන් අතරින් අග්‍රම වූ දාණය බවට පත් වෙනවා.